හෙලෝ සුබ දවසක් වල හැමෝටම ඔන්න අදත් අපි අලුත් වීඩියෝ එකක් කරගෙන ඔයාලා හම්බෙන්න ආවා. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ගොඩක් දෙනෙක් අපෙන් අහපු මාතෘකාවක් ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න කැමතියි ඔයාලා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම bell button එකක් click කරලා notification on කරලා තියාගන්න. එතකොට අපේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට අපේ notification එකක් එනවා. ඉතින් අද මම කතා කරන්නේ කැනඩාවේ spouse open work permit එක සහ ඒ සම්බන්ධයෙන් මගේ experience එක ගැන. सामान्य कनाडा वे स्पाउस ओपन वर्क परमिट गे स्पाउस कनाडा वे फुल टाइम स्टडी करने अप्लाई करने स्पाउस कोमलो पार्न मास हो इटा वेडिकाल कनाडा वे फुल टाइम वर्क करने मगे सिचुएशन मगे वाइफ कनाडा वे फुल टाइम स्टडी करवा बेस कर मम मगे स्पाउस ओपन वर्क परमिट गे ඉතින් මේ අවස්ථාවේදී මට IELTS වත් එහෙම නැත්නම් වෙන කිසිම විශේෂ এডুকেෂන් ක්වොලිෆිකේෂන් එකක්වත් අවශ්‍ය වුණේ නැහැ. මොකද මම ඇප්ලයි කරේ මගේ වයිෆ් කැනඩාවේ ফুল ටයිම් ඉගෙන ගන්න නිසා. ඒ වගේම තවත් වැදගත් දෙයක් මෙන්ෂන් කරන්න මම ස්පවුස් ඕපන් වර්ක් පර්මිට් එක ඇප්ලයි කරේ මගේ වයිෆ් කැනඩාවට ස්ටුඩන්ට් හැටියට ඇවිල්ලා කොලේජ් එකේ කෝස් එක ස්ටාර්ට් කරලා පස්සේ. ඉතින් මෙහෙම ටයිම් ගැප් එකක් තියලා ඇප්ලයි කරන්න හේතු වුණේ मगे वाइफ कनडावट अवेल्ला कॉलेज की कोर्स स्टार्ट करूडेंट के खरीद पीली निशा थिंग ममगर अन्नी आप पाउदी कि टाइम गैप तीयल तम इला स्पाउस ओपन वर्क परमिट अप्लाई कर ला बागें इलाक कारण तम इंटरनेशनल स्टूडेंट के स्पाउस मडल ओपन वर्क परमिट ඉතින් ඕපන් වර්ක් පර්මිට් එකක තියෙන විශේෂතාවය තමයි මේක ජොබ් ස්පෙસિෆික් වර්ක් පර්මිට් එකක් නෙමෙයි. ඒ නිසා මම ඇප්ලයි කරද්දී මට ලේබර් මාකට් ඉම්පැක්ට් ඇසෙස්මන්ට් එකක් එහෙම කෙටියෙන් කියනවා නම් LMI එකක්වත් එම්ප්ලොයි ජොබ් ඔෆර් එකක්වත් මට අවශ්‍ය වුණේ නැහැ. මගේ ස්පවුස් ඕපන් වර්ක් පර්මිට් එක සබ්මිට් කරද්දී. ඉතින් ඕපන් වර්ක් පර්මිට් එකක් තිබ්බ නිසා මට පුළුවන් වුණා මට ජොබ්ස් දෙකක් උනත් කරගන්න. ඒ වගේම ඇඩිෂනල් පාර්ට් ටයිම්ස් වැඩ කරන්ද මම ෆුල් ටයිම් වර්ක් කරනට අමතරව तवाई मगे वाइफ के स्टडी पर्मीट एक्सपयर मगे वर्क पर्मीट एक्सपयर होना मेतन मगे वाइफ या पोस्ट ग्रेजुएट वर्क पर्मीट एलिजिबल निशा या पोस्ट ग्रेजुएट वर्क पर्मीट अप्लाई करा थिंग हेब मट ऑप्शन देखाइए एक या पोस्ट ग्रेजुएट वर्क पर्मीट आरगेन स्किल कैटगरी जॉब बैक वागन का लंकावटे अनेक हिमना विजिट के हेटेट मगे स्टेटस चेंज कर विजिट रिकॉर्ड अप्लाई कर कैनडा भी इनक ඉතින් මම මේ වෙලාවේ තෝරගත්ත දෙවැනි ඔප්ෂන් එක. ඉතින් මම විසිට රෙකෝඩ් එකකට ඇප්ලයි කරලා මගේ ස්ටේටස් එක විසිට කෙනෙක් විදිහට චේන්ජ් කරගත්තා. හැබැයි මේ වෙලාවේදී මට පුළුවන්කමක් ලැබුණේ නැහැ ලීගලි වැඩ කරන්න කැනඩාවේ මම මොකද විසිට කෙනෙක් විදිහට ඉන්න නිසා. අනිත් අදගතිය තමයි මම ඇප්ලයි කරේ විසිට රෙකෝඩ් එකකට විසිට වීසා එකකට නෙමෙයි. විසිට වීසා එකක් ගත්තම විසිට වීසා එකකින් තමයි ලීගල් රයිට් එක දෙන්නේ කෙනෙක්ට මාස 6ක කාල සීමාවක් වෙනකන් කැනඩාවට එන්ටර් වෙන්න, ඒ වගේම ට්‍රැවල් කරන්න. ඉතින් ඒ වගේම මේක සාමාන්‍යයෙන් પાස්පෝර්ට් එකක page එකකට අලවලා තමයි තියෙන්නේ හරියට නිකන් ස්ටිකරයක් වගේ. හැබැයි විසිට රෙකෝඩ් එක කියන්නේ ડોකියුමන්ට් එකක්. මේකෙන් අවස්ථාව දෙනවා කෙනෙක්ට එයාගේ ස්ටේටස් එක විසිට කෙනෙක් හැටියට extend කරගන්න මාස 6කට වඩා වැඩි කාලයකට. ඉතින් ඒ වගේම එයාට කැනඩාවේ ඉන්නත් පුළුවන් ඒ මාස 6කට වඩා වැඩි කාලයක් එයාට විසිට රෙකෝඩ් එක ලබාගෙන. ඉතින් මටත් ඕන වුණේ මගේ ස්ටේටස් එක maintain කරගන්න කැනඩාවෙන් පිටත් නොවි. ඒ නිසා තමයි මම විසිට රෙකෝඩ් එකකට apply කරේ. ඉතින් මට මේ විසිට රෙකෝඩ් එකට ඇප්ලයි කරද්දී මට chance එක තිබ්බා online application එකක් submit කරන්න. එහෙම නැත්නම් paper based application එකක් submit කරන්න කැනඩාවේ ඇතුලේ තියෙන visa processing center එකට. ඉතින් මම තෝරාගත්තේ online submit කරන්න. මොකද ඒ වෙලාවේ online submit කරන එක process වුණා paper based application එකට වඩා ඉක්මනට. ඊළඟ වැදගත් දේ තමයි මම කොහොමද ආයෙමත් මගේ ස්පවුස් ඕපන් වර්ක් පර්මිට් එක ලබා ගත්තේ කියන එක. ඉතින් මේකට මට ඉන්න උනා මගේ වයිෆ් ස්කිල් කැටගරි එක ජොබ් එකක් හොයාගන්නකම්. ඉතින් IRCC ආයතනෙ ස්කිල් කැටගරි එක ජොබ් එකක් කියලා සලකන්නේ නැෂනල් ඔකියුපේෂන් ක්ලැසිෆිකේෂන්. එහෙම නැත්නම් කෙටියෙන් NOC ලෙවල් 0 A එහෙම නැත්නම් B ලෙවල් එකේ ජොබ් එකක්. ඉතින් ඔයාලට මේ NOC ලෙවල් එකේ ජොබ් එකක් කියන එක ගැන හරියට අයිඩියා ගන්න නැත්නම් අපේ channel එක අදම subscribe කරන්න. මොකද මම
ඉස්සරහට වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා අපි කොහොමද අපේ ජොබ්ස් වල NOC ලෙවල් එක හොයාගත්තේ කියන එක ගැන. ඉතින් ඊට පස්සේ මගේ වයිෆ් ස්කිල් කැටගරි එක ජොබ් එකක් හොයාගත්තට පස්සේ මම ආයෙමත් එලිජිබල් වුණා ස්පවුස් ඕපන් වර්ක් පර්මිට් එකට ඇප්ලයි කරන්න. හැබැයි මම මේ වෙලාවේදී ආයෙමත් තව ප්‍රශ්නයකට මුහුණ දුන්නා. ඒ තමයි මම කොහෙටද මගේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න කියන එක. මේකට මූලිකම හේතුව උනේ කැනඩාවේ විසිට කෙනෙක් හැටියට ඉන්න කෙනෙක්ට වර්ක් පර්මිට් එකට ඇප්ලයි කරනවා නම් පුළුවන්කමක් නැහැ කැනඩාවේ ඇතුලේ තියෙන වීසා ප්‍රොසෙස් සෙන්ටර් එකට ඇප්ලයි කරන්න. ඉතින් මේ සම්බන්ධයෙන් මට ඔප්ෂන්ස් දෙකක් තිබ්බා. එකක් තමයි ලංකාවේ තියෙන කැනඩියන් වීසා ඔෆිස් එකට මගේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන එක. එහෙමත් නැත්නම් යුනයිටඩ් ස්ටේට්ස් වල නිව්යෝක්ේ තියෙන වීසා ඇප්ලිකේෂන් සෙන්ටර් එකට පේපර් බේස් ඇප්ලිකේෂන් එකක් සබ්මිට් කරන එක. ඉතින් මම සිලෙක්ට් කරගත්තේ දෙවෙනි ඔප්ෂන් එක. ඉතින් මම පේපර් බේස් ඇප්ලිකේෂන් එක ප්‍රිපෙයාර් කරලා මම කුරිය කරා යුනයිටඩ් ස්ටේට්ස් වල නිව්යෝක්ේ තියෙන වීසා ඇප්ලිකේෂන් සෙන්ටර් එකට. ඉතින් ඒක එයාලා එහෙම ප්‍රොසෙස් කරලා එයාලා මට ආයෙම කුරිය කරා මගේ අප්‍රූව්ඩ් ස්පවුස් ඕපන් වර්ක් පර්මිට් එක. ඉතින් මේ විදිහට තමයි මම කැනඩාවේ මගේ ස්පවුස් ඕපන් වර්ක් පර්මිට් එක ලබා ගත්තේ. ඉතින් තවත් වැදගත් දෙයක් කියන්න ඕන මම මේ වීඩියෝ එකේ ෂෙයා කරගත් ඉන්ෆෝමේෂන් මම මගේ පෞද්ගලික අත්දැකීමෙන් සහ පෞද්ගලිකව සොයාගත් දේවල්. ඉතින් මේ කිසිම දෙයක් ලීගල් ඇඩ්වයිස් එකක් නෙමෙයි. ඉතින් ඔයාලත් කැමති නම් අපේ මේ වගේ අත්දැකීම් ගැන ඉදිරියටත් දැනගන්න අපේ channel එක අදම subscribe කරන්න, ඒ වගේම bell button එක click කරලා notification on කරගන්න, ඒ වගේම like කරන්න, යාළුවොත් එක්ක share කරගන්න. ඉතින් අලුත් video එකකින් ආයෙත් ඔයාලා හම්බ වෙනකන් ඔයාලා හැමෝටම ජය වේවා.